රනිල් වික්‍රමසිංහ ජනාධිපති පුතුගේ වාඩි වෙලා තිබෙන්නේ කිසිදු ජනවරමක් නොමැති. ඔහුට ජනාධිපති පුතුගේ නෙවෙයි පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් ලබා ගැනීම සඳහාවත් ජනවරමක් නොමැති නායකයෙක්. දැන් ඔවුන් විවිධ උත්සාහක ධර්මින් තිබුණා. මේ ජනවරමක් නැති නායකයා ගෝඨාභය රාජපක්ෂගේ ඉතුරු කාලය වෙනුවෙන් ජනාධිපතිත්වය භාරගත් නායකයා. ඒ කාලයට අමතරව තවත් දිගු කාලයක් ඉඳීම සඳහා විවිධ සැලසුම් මිලමු. ඔබට මතක ඇති විවස්ථා සංශෝධනය පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් රංගේ බණ්ඩාර ප්‍රකාශ කළා. ඒ වගේම උත්සාහයක් තිබුණා ජනමත විචාරණය කරා මේ දුර කාලේ දීර්ඝ කරගත හැකි කියලා. ඒ වගේම සමාජය තුළ විශාල ව්‍යාකූලත්වයක් නිර්මාණය කරා. ජනාධිපතිවරයාට ජනාධිපතිවරයසින් ජනාධිපතිමැතිවර නොපවත්වා බලය පවත්වා ගන්නවායේ කියලා. මේ ඔක්කොම කියලා අවසානයේදී ඍජු ආණ්ඩුවේ මැදිහත්වීම මත අද ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් තිබෙනවා මැතිවරණ ඉදිරි කටයුතු වළක්වාලීම සඳහා මැතිවරණ කොමිසම් වෙත වාරන් නියෝගයක් ඉල්ලන. විශේෂයෙන් මේකට පදනම් කරගනු ලබන්නේ වර්තමාන ජනාධිපති ධුර කාලය අවුරුදු 6කට වළංගු වෙන බවක්, ඒ අවුරුදු 5න් ජනාධිපතිවරණයක් පැවැත්වීමට හැකියාවක් නැති බවත් තමයි ඔවුන්ගේ තර්කය බවට පත් වෙන්නේ. නමුත් ඉතා පැහැදිලි මීට පෙර 2019දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඔහුගේ ධුර කාලය අවුරුදු 5ද 6ද කියලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මත විමසීමක් කරා. ජනාධිපතිවරයාට විවස්ථාවේ යම් ගැටලුවක් පිළිබඳව විවස්ථානුකූලව පැවරී තිබෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතයක් විමසන්න. ඒ අනුව ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසුවා ඔහුගේ ධුර කාලය අවුරුදු 5ද 6ද කියන එක පිළිබඳව මතයක් විමසුවා. ඒ වෙලාවේදී විවිධ පාර්ශ්ව ශ්‍රේෂ්ඨාධිකරණයේ විමසන මතයට තමගේ පාර්ශ්වයෙන් අදහස් ඉදිරිපත් කළා. ඒ වෙලාවේදී මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් නීතිපති වර්තමාන අග්‍රවිනිශ්චකාරතුමා, ඒ වෙලාවේ නීතිපතිතුමා, එතුමා ශ්‍රේෂ්ඨාධිකරණය ගිල කරුණු දැක්වුවා. වර්තමාන ජනාධිපතිවරයා තෝරාපත් කරගෙන තිබෙන්නේ අවුරුදු 6කට 19 වෙනි සංශෝධනයේ හරහා කරේ ඔහුගේ ධුර කාලය අවුරුදු 5ක් බවට පත් කරන එක. ඒ නිසා වර්තමාන ජනාධිපතිවරයාට අවුරුදු ඒ වෙලාවේ ජනාධිපතිවරයාට මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට අවුරුදු 6 වළංගු බවත් අවුරුදු 5ක ධුර කාලය බලපාවත්වන්නේ අනතුරුව පත් වෙන ජනාධිපතිවරුන්ට යනකේ පිළිබඳ වූ ශ්‍රේෂ්ඨාධිකරණ කරුණ ඉදිරිපත් කරා. ඒ කරුණ වලට අහුන් කන්දුම ශ්‍රේෂ්ඨාධිකරණී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත දන්වා සිටියා තමගේ ස්ථාවරය. මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ තමගේ ධුර කාලය අවුරුදු 5ක් බව. එනිසා 2019 ශ්‍රේෂ්ඨාධිකරණ ඉතා පැහැදිලි තීන්දුවක් ලබා දීලා තිබෙනවා. ජනාධිපතිවරයා හැටියට තෝරා ගන්නකොට මෛත්‍රීපාල සිරිසේන අවුරුදු 6කට තෝරා ගත්තත් 10 වෙනි සංශෝධනය අනුව ඔහුට පැවරෙන්නේ අවුරුදු 5ක ධුර කාලයක් කියන එක පිළිබඳව ඉතා පැහැදිලි නිගමනයක් ශ්‍රේෂ්ඨාධිකරණ ලබා දී තිබෙනවා. එවැනි අර්ථ නිරූපණයක් ශ්‍රේෂ්ඨාධිකරණ ලබා දී තිබියදී මේ අවුරුදු 2කමාරක කෙටි ජනාධිපති කොටයක් අදින් ආපු රනිල් වික්‍රමසිංහට කිසිසේත්ම තව ධුර කාලයක් තව අවුරුද්දක ධුර කාලයක් ලබා ගැනීම සඳහා හැකියාවක් තියෙවි කියලා අපි විශ්වාස කරන්නේ නෑ. එදා නීතිපතිවරයා හැටියට හිටපු ජයන්ත ජයසූරි මහත්මයා තමයි අද අග්‍රවිනිශ්චකාරවරයා හැටියට කටයුතු කරන්නේ. ඒ නිසා එදා නීතිපතිවරයා හැටියට ඔහු දරපු මතයක් තිබෙනවා. ඒ වගේම අද ඔහු අග්‍රවිනිශ්චකාරවරතුමා හැටියට මේ පිළිබඳව සාධාරණ මතයක් දරાવી කියන දැඩි විශ්වාසයක් අපට තිබෙනවා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ සහ පරාජිත ඔහුගේ ගෝල බාලේ විවිධ උපක්‍රම, විවිධ සටකපට, සමහර කුමන්ත්‍රණ ක්‍රියාත්මක කරත් සහතික වශයෙන් මේක පරාජයටපත් වෙනවා. ඒ නිසා මේ උත්සාහ කරමින් තිබෙන ජනතාව තුළ ජනාධිපතිවරණ පිළිබඳ ව්‍යාකූලත්වයක් නිර්මාණය කරන්න රනිල් වික්‍රමසිංහගේ මේ කැතපන්නේ කුමන්ත්‍රණ වලින් ජනතාවට මුහුණ නොදී පලා යමින් බලය ආරක්ෂා කරගන්න කිසිසේත් මිට දෙන්නේ නැහැ. ද රනිල් වික්‍රමසිංහ කුමන්ත්‍රණත් රනිල් වික්‍රමසිංහත් එකට තබා පරාජයටපත් කරන ජාතික ජනබල වේගී. ඒ නිසා රනිල් වික්‍රමසිංහගේ කුමන්ත්‍රණ පමණක් නොවේ, රනිල් වික්‍රමසිංහත් ගෙදර යවන සූදානම්. ඒ නිසා අනිවාර්යෙන් ජනතාව හමුවේ ජනාධිපතිවරයාට ඔහුට මුහුණ දී යුතු සිදු වෙනවා. ඒ වැළැක්වීම සඳහා දන සියලු ප්‍රයත්න ජාතික ජනබල වේගී පරාජයටපත් කරනවා. ඒ නිසා මේ රටේ සියලු ජනතාවෙන් අපි ඉල්ලා සිටින්නේ
ආණ්ඩුව මේ හදන ව්‍යාකූලත්වයන්ට මේ අස්ථාවර භාවයන්ට මේ නොසන්සුන්තාවයන්ට කිසිසේත්ම යටත් වෙන්න එපා. ජනාධිපතිවරණය තියන්න සිදු වෙනවා. රනිල් වික්‍රමසිංහ පරාජය පත් කරන්න හැකියාව ලැබෙනවා. සත නිවුස් ප්‍රධාන පෝත්‍රිකාංශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.